අද මමයි මල්ලියයි යන්න යන්නේ අම්මගේ තාත්තේ ඇනිවර්සරිකට gift එකක් ගන්න. ඊයේ තමයි ඇනිවර්සරි. හරිද? ඒ වුණාට අපි සෙනසුරාදාට තමයි ඒක කේක් එකක් හදලා සෙලිබ්‍රේට් කරන්න හිතන්නේ. ඉතින් මට ඊයේ යන්න බැන්න සෙනසුරාදා නිසා ඉතින් මං අද මල්ලිය එක්ක යනවා. ටැග්ග්ක් ගන්න. අදහසක් තියන් යන්නේ බලමු ඒක අපිට කරගන්න පුළුවන් වේද කියලා. එහෙම නැත්නම් ඒ වෙලෙට බලමු හරි ගන්නවා. අපි යමු. ඉතින් ළමයි මම අර කිව්වේ මම හිතේ තියන් ආවා කියලා අදහසක්. ඉතින් මේ දෝම පල්ලිය ළඟ චිත්‍රඳිනයි ඉන්නවා. හරිද? ඉතින් මම හිතේ තියන් ආවේ මොකද දවසක් මම දැක්කා හිතේ තියන් ආවේ අපේ ෆැමිලි එකේ ෆැමිලි ෆොටෝ එකක්. එයාට කියලා ඇඳලා ඒක ෆ්‍රේම් කරලා එහෙම ලෑස්ති කරලා මේ ඇනිවර්සරි gift එක විදියට දෙන්න. දැන් මායි මල්ලිය මෙතන පල්ලිය හා පැත්තයි මෙහා පැත්තයි හැම පැත්තෙම වටේම ඇවිද්දා ඒ චිත්‍රඳින කෙනා උන්නේ නැහැ. අපිට එදා හොයාගන්න බැන සම අපි උදේ ආවේ සමහර විට උදේ නිසා දන්න එයා හවස්සලා දන්නෙත් නැහැ ඉන්නේ. අපිට මොනේ හොයාගන්න බැරි වුණා. ඉතින් දැන් මේ අම්මගේ තාත්තා ඇනිවර්සරි එකේදී බදාදා හරියට. එතකොට අපි මේ යන්නේ බ්‍රහස්පතින්දා. එතකොට සෙනසුරාදා අපි කේක් කපලා ඒක සෙලිබ්‍රේට් කරන්න හැම හිතාගෙන හිටියේ. කොහොම හරි හම්බුනේ නැහැ. කොහොම හරි සිකුරාදා මේ ඒ මිනිස්සයා එතන චිත්‍රඳින එක්කෙනා එතන ඉඳලා තිබ්බ හවස. කොහොම හරි තින් අපිට අර මං හිතාගෙන හිටපේ කරගන්න හම්බුනේ නැහැ. ඊට පස්සේ තින් අපි දෙන්න ආව උදේට කන්න බ්‍රෙක්ෆාස්ට් දෙකක් අරගත්තා. මේ කපුචිනෝ එකක් එක. මම නම් උදේට කිරි එක බීලා ආවේ. ඒ උන්ට අපි මල්ලිය කාලා හිටියේ නැහැ. කිරි බීලා වුණෙත් නැහැ. ඒ නිසා ඉතින් අපි ආව මුලින්ම කන්න. ඊට පස්සේ ඉතින් කාලා තමයි අපි ඊට පස්සේ තමා තීරණය කරේ තව මොනවද ගන්න කියලා. ඒ කියන්නේ දැන් අපිට චිත්‍රේ ඒක අතරේ යන්නේ නැහැනේ. ඒ නිසා වෙන මොන හරි ගන්නත් ඕනනේ. කොහොම හරි ඉතින් ඒ යන්න කලින් මුලින්ම අපි කාලා බීලා හිටියා. මේ සඳ නොබිදී ළඟ පාත හිඳ තනි රකිමි තුන් යාමයේ නිදි වරමේ නුඹ හා නීල නෙතුමානේ සිනා පැලවන්. අපි ළමයි ඊට පස්සේ කාලා අහව ඔෆිස් එකට. මොකද මගේ සන්ස්ක්‍රීන් එක ඉවරයි. ඉතින් ඒක ගන්න ආවේ මම කිය කොරියන් ප්‍රොඩක්ට් වගේක් මෙයාලා දාලා තිනා කියලා. මෙතන 91k ප්‍රොඩක්ට් තිබ්බ. ඒ උනේ සේරම ඉවර වෙලා. ආයේ ඇත්තටම කවදා ඒ ටික දායිද දන්නේ නැහැ. මොකද මම කලින් දවසකත් දැක්ක 91k ප්‍රොඩක්ට් ඉවර වෙලා. ඒ වේලාව දාලා තිබ්බේ නැහැ. එදා යද්දිත් එහෙමයි. ඒව දාලා තිබ්බේ නැහැ. කොහොම හරි ඉතින් මගේ සන්ස්ක්‍රීන් එක තිබ්බා. ඒ නිසා ඉතින් මම ඒක අරගෙන ආවා. හරිද? අපි ඊට පස්සේ ඉතින් දැන් උතන වටේ ඇවිද මේ තෑගි ගත්තා. තෑගි කියන්නේ මම ඔයාලට පෙන්නන්නම් තෑගි පැක් කරන එකත්. වෙන ලොකු අයිඩියා එකක් තිබ්බේ නැහැ මට මොනවද ගන්න කියලා. එහෙම නිවසට එකට කොහොම හරි ඉතින් ගත්ත තෑගි. හීන හිත දවනා මගේ ළඟ ආදරේ සොයනා එදා උන්නේද නුඹ කියනා. අපි ටෑගි ගත්තා. දැන් ගෙදර යනවා. ගෙදර නෙමෙයි අපි යනවා චයිනා ෂොප් එකකට. හරිද? චයිනා ෂොප් එක. චයිනා ඒක දෙකකින් තව ඕඩර් දෙකක් මගේ ඇත්තිනවා. මොනවා? ඒකත් අරන් ගෙදර යනවා. බොක්ස් එකක්. එතකොට හිතන්නකො රස්නේ මාරම රස්නේ දාලිය ඉන්න බෑ. අපි ළමයි සුපර් මාකට් එකට ඇවිල්ලත් ඕන කරන දේ පොඩි පොඩි දේවල් වගේක් ගත්තා. හරිද? ඒ වරන් තමයි දැන් ඉතින් අපි චයිනා කඩේට යන්න ඕන.
දැන් ඒ ටිකත් අරගෙන ඒකටත් කෙවලා අපි ඔහොම ආය යනවලමයි චයින කඩේට. හරිද? ඉතින් මේක තමයි අපි ආපු චයින කඩේ. ඉතින් මෙතෙන්ට ඇවිල්ලා අපි ගත්තා මේ අමල් පොකුරක් ගත්තා ඇනිවර්සරි කේක් එකකට දාන්න. හරිද? ඒකයි තොර කාඩ් එකකුත් අපි දෙන තෝරගත්තා. කාඩ් එකයි තව මේකෙන් ගන්නව බොක්ස් එකක්. ඒ කියන්නේ මට හිතුණා බොක්ස් එකක් ඇතුළට ඒවා සේරම ටික දාලා දෙන්න වගේ අපි ගත්ත gift. තව මක් දෙකුත් ගත්ත මම ඒවට පෙන්නන්න. කොමන ඒ ටිකත් නම් එළියට ඇවිල්ලා බස් හෝල්ට් එකට ඇවිල්ලා බලද්දි බස් එකට විනාඩි 17ක්. අපි දෙන ළමයි විනාඩි 17ක් හෝල්ට් එකෙත් ඉඳලා බස් එක ඇවිල්ලා බහැලා පයින් එද්දි මෙන්න මේ තුන්දෙනා එනවා පාක් යන්න කියලා. කොමාරි තෙන් උතන ඒ තුන්දෙනාවත් හම් වෙලා ඒ තුන්දෙනාට පාක් යන්න කියලා අපි දෙන්න ගෙදර ආවා. ගෙදර ඇවිත් ඉතින් හවස් වෙලා මම මේක පැක් කරන්න ගත්තා. දැන් අම්මට හොරෙන් මේක පැක් කරන්නත් එපා. ඒ නිසා ඉතින් හොරෙන් හොරෙන් මේ පැක් කරන්න ගත්තා. මේ බොක්ස් එකට දාන්නේ මම ටොෆි එකක් ගත්තා. හරිද? නිකන් අර ලස්සනට වගේ දාන්න. ඉතින් එහෙම ලොකු තෑග් ගන්න නෙමෙයි. ඉතින් මට පුළුවන් විදිහට මම අරගත්තේ. දැන් මම මෙතන වලට මේ බොක්ස් එක පැක් කරනවා පෙන්වනවානේ. වුණාට මේක දැන් මේවා කරලා මම දෙපාරක් තුන් පාරක් ආය වෙනස් කර කර හැදුවා. කොහොමද ඉතින් තාත්තට ටී-ෂර්ට් එකක් ගත්තා, අම්මටත් ගත්තා. ඒකයි මේ තියෙන මග් දෙක. ඒ මග් දෙකත් ඔතලා දැම්මා. එතකොට ඇනිවර්සරි කාඩ් එකකුත් ගත්තනේ ළමයි. ඒ කාඩ් එකත් ඒ කාඩ් එකේ ලිව්වා හැපි ඇනිවර්සරි කියලා. එතකොට අපි තුන්දෙනාගේ අත්සන්තම දැම්මා. හැමනම් එහෙම තාලා ඉතින් ලස්සනට සරසලා දුන්නා. ඉහිරු සිතවිලි මාගේ එකිනෙක හමුනා ගෙතම් කළා. මේ තියෙන ළමයි හරියටම අම්මගේ තාත්තගේ ඇනිවර්සරි එක දවසේ. හරිද? මේ තාත්තා අම්මව සර්ප්‍රයිස් කරා. අපි සෙලිබ්‍රේට් කරන හිටියේ සෙනසුරාදා වුණාට. ඉතින් තාත්තා තෑග්ග එදා මේ හරියට බදාදාම දුන්නා. හරිද? එදා ඉතින් අත් අම්මා චුට්ටක් අදන හිටියේ නැහැ. මෙහෙම දෙයක් එම් තෑග්ගක් විදියට අපි කට්ටිය කතා කරලා එහෙම මේව කරලා තියෙනවා කියලා. ඉතින් තාතා තම කිව්වේ මෙහෙම හදලා මේ අරලිය ඇද්දි අරලිය ළඟ දිහාන ආවේ. ඉතින් අරලිය ඇද්දි මෙහෙම ගෙන්නමු අපමට දෙන්න කියලා. කොමාරි ඉතින් අම්මා ගොඩක් ගොඩක් සර්ප්‍රයිස් වුණා. ඉතින් අම්මා තාත්තට දුන්න තැක තමයි මේ. ඒක ඉතින් තාත්තා ගොඩක් ආසාවෙන් හිටියේ JBL එකක් ගන්න. කොමාරි ඉතින් ඒ විදිහට තෑකි හුමාරු කරා. මේ තියෙන ළමයි හරියටම සෙනසුරාදා උදේ. ඉතින් අපි ලස්සනට ෆොටෝ ෂූට් එකක් වයි කරා. ඉතින් ෆෝන් එකෙන් තමයි ෆොටෝ ගත්තේ. මම ඔයාලට ෆොටෝ දෙක තුනක් වීඩියෝ කිස්සරහට දාන්නම්. ඉහිරු සිතවිලි මාගේ එකිනෙක හමුනා ගෙතම් කළා. උයරු දසුනකි මාගේ අපි ඉතින් ෆොටෝ ඒව අරගෙන උදේමගෙන් ෆොටෝ අරගෙන ඊට පස්සේ ගෙදර මේ තියෙන මම හදපු කේක් එක ළමයි ඇනිවර්සරි එකට. ඉතින් සිම්පල් විදිහට කේක් එක හැදුවේ. ඊට පස්සේ කේක් කපන්න ලෑස්ති කළා. හරිද? මොකද අපි දැන් මේ ලෑස්තිලා ඉන්නේ සෙන්සරවදා කේක් කපලා නාන්න යන. ඒ නිසා ඉතින් ඉක්මනට මේ කේක් එක කපන්න ලෑස්ති කළා. ඉතින් ගොඩක් කට්ටිය නැහැ. අපි අපේ මාමලයි විතරයි. ඉතින් අපි දෙකොල්ලෝ මේ කට්ටියත් ඇවිල්ලා ඉතින් කේක් එක කපලා ඊට පස්සේ ඉතින් අපි නාන්න යන්න පිටත් වුණා. ඉතින් කේක් කපන වීඩියෝ එකක් මම ගත්තා. මම ඔයාලට ඉතින්කත් දාන්නම් බලන්න. I
ඉතින් ළමයි කේක් කපලා මේ හැමෝටම කේක් කැවුවා. ඉතින් දැන් කියන්නේ හරියටම අම්මලා අපි ඇනිවර්සරි එක සැමරුවේ එයාලගේ අවුරුදු 26ක් එයාලා බැඳලා. ඉතින් 26 වෙනි අවුරුද්ද තමයි මේ විදියට සැමරුවේ. ඉතින් මම ප්‍රාර්ථනා කරන්නේ මේ අවුරුදු 26ම එකට හැම ප්‍රශ්නකටම මුණ දීලා ආදරෙන් ඉන්නා වගේ ඉස්සරහට මුළු ජීවිත කාලෙම සතුටින් හිනා වෙලා එන හැම ප්‍රශ්නකටම එකට මුණ දීලා එහෙම ඉන්න ලැබෙන්න කියලා. ඉතින් අපි දැන් මෙතන කට්ටියට කේක් කවලා ළමයි ඉක්මනට ලෑස්ති වුණා. මොකද අපිට දැන් හදිසිය ආන්න යන්න. මොකද මේ විද්දි ටිකක් පරක්කු වෙලා තිබ්බේ. නීල නිතුමානේ සිනා පැලවන් කඳුළු බිඳු දැසේ පුරාරු ඇඳන් හීන හිත දවනා මන් යාවලමයි කේක් එක කපලා හොම නාන ඔව්වයි මාර රස්නේ. මම හිතන්නේ මේ සතිය විතරයි එන්න පුළුවන් වෙන්නේ. ඊළඟ සතියේ එන්න බැරි වෙයි සීතේ. මන්දල් ළමයි මෙතන කටහදහද කියන්නේ මේ නානේම වීඩියෝ කරගන්න පුළුවන් වුණොත් ඔයාලට දාන්නම් එහෙම එහෙම කියලා. හරිද කොහමයි තියෙ මම වීඩියෝ කරේ නැහැ. මොකද කලින් වීඩියෝයකුත් මම ගෙනාවනේ. ඉතින් ඔය එකම දේ වීඩියෝ කරන්න කරලා දාන දෙයක් නැහැ නේ. ඉතින් දැන් ඉතින් ළමයි මෙතනින් මේ බ්ලොග් එක ඉවරයි. ඉතින් මන්ටම ආයෙ බ්ලොග් එකකින් හම්බ වෙමු. Thanks for watching. Stay with me.